අයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා. අපි අද ටිකක් කාලීන උණුසුම් මාතෘකාවක් ගැන සුවිශේෂී සංවාදයක් කරන්න ඔබත් එක්ක සම්බන්ධ වෙනවා සුවිශේෂී පුද්ගලයෙක් එක්ක. එතුමන් හුරුපුරුදුයි දැන් ඔබට අපි කරපු විවිධ සංවාදත් එක්ක. අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ජ්‍යොතිෂ ගුරුවරයෙක්, ඒ වගේම සුවිශිෂ්ට ජ්‍යොතිර්වේදියෙක් වන නුමින්ද ශාන්ත සිරිසිල්ල මහත්තයත් එක්ක අපි අද කතා කරන්නේ ඔබ හැමෝම උනන්දු වෙන, ඔබ හැමෝම මේ දවස්වල කතා කරන රංජන් රාමනායකගේ කේන්ද්‍රය සම්බන්ධව රංජන් ගැන ජ්‍යොතිෂැසි. අයිබෝන් වින්ස. අයිබෝන් දිග. අපි මෙහිදි කියන්න ඕනේ අපි බොහෝ විට පුද්ගලයන්ගේ උපන් වෙලාවල් කේන්ද්‍ර ගැන කතා කරද්දී හෙලි කරන්නේ නැහැ. හැබැයි අපි රංජන්ගේ උපන් වෙලාව ඔබට මේ මොහොතේ මම හෙලි කරනවා. ඒක දැන් පබ්ලික් ඩේටා එකක් බවට රංජන්ම පත් කරලා තියෙනවා. ඒක රංජන් නුමින්ස ඔහුගේ උපන් වෙලාව ඔහු කියලා තියෙනවා තැන් ගන්නාවක ප්‍රසිද්ධියේ භාවිතා කරන්න. ඔහුම කියලා තියෙන ඉඳලා ඒක තවදුර නුමින්ස එක රහසක් නෙමෙයි. එනිසා අපිට ඒක කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔහු ඒක අවසර දීලා තියෙනවා කියන එකනේ. ඔව්. එනිසා අපිට ඒක කියන්න පුළුවන් 1963 මාර්තු 11 වෙනිදා උදේ 6ට කුඹලක්නේ මීන නවාංශිකේ නිපදුණු කෙනෙක් තමයි රංජන් රාමනායක. රංජන් එක්ක මගේ වෙනම ජ්‍යොතිෂ සම්බන්ධ කතිකාවක් තියෙනවා. ටිකක් ඈතට දිවෙන සහ අනාගතයට දිවෙන નિયમિત. ඒක ගැන කතා කරන්න කලින් මම කැමතියි නුමින්ද සර්ගෙන් රංජන්ගේ කේන්ද්‍රය ගැන නුමින්ද සර්ගේ අදහස දැනගන්න. කොහොමද රංජන්ගේ අතීතය, වර්තමානය සහ අනාගතය? ඕකේ, ඔබ කේන්ද්‍රයෙන් දකින රංජන් කොහොම කෙනෙක්ද? අපි මේ ලීක් වෙච්ච කෝල් රෙකෝඩ් වලින් නෙමෙයි, මාධ්‍ය වාර්තා වලින් නෙමෙයි, හඳහනෙන් නුමින්ද සර් දකින රංජන් කොහොම කෙනෙක්ද? මෙන්න මෙහෙමයි ඉන්දික, මම පුද්ගලවාදී ආකල්ප නැතුව ජ්‍යොතිෂ සිද්ධාන්තානුකූලව රංජන් රාමනායක කියන චරිතය කේන්ද්‍රය තුලින් බැලුවොත් මම ඔහුව දකිනවා මෙන්න මෙහෙම. ඔහු කුම්භ ලග්නයෙන් ඉපදුණු කෙනෙක්. ඔව්. කුම්භ ලග්නයෙන් ඉපදුණු ඔහුගේ කේන්දරේ මම දකිනවා අයහපත කතා කරන්න ඉස්සෙල්ලා ඔව් ඔහුගේ යහපත් පැත්තකුත් අපි දකින්නට ඕනේ කියලා. ඔව්. ඉතින් ඒකෙදි මම දකිනවා මෙන්න මෙහෙම කාරණාවක් ඉන්දික. ඔව්. එයාගේ රංජරාමණක මහත්මයා කේන්දරේ කුම්භ ලග්නයේ වෙලා දෙවැන්නේ ඉන්නවා ගුරු. ඔව්. මේ දෙවැන්නේ ගුරු ඉන්නේ ඔව් මීන රාශියේ වෙලා. ඔව්. එතකොට ගුරුට ස්වක්ෂේත්‍ර වූ රාශිය. ඔව්. ඒ දෙවැන්නේ ගුරු බලවත්. ඔව්. ඒ ගුරු බලවත් වීම ඇත්තටම ඔහුට යම් හැකියාවන් සහිත පුද්ගලයෙක් බවට කපත් කරන පිහිටීමක්. ඔව්. ඒ ගුරු කියන ග්‍රහය එහෙම දෙවැන්නේ බලවත් වෙන ගමම්ම එතුමාගේ චන්ද්‍රයා ඉන්නවා 8. ඔව්. කේන්දරේ. ඔව්. එතකොට චන්ද්‍රයා 8 සිටීම කේන්දරයක හොඳ නැහැ. ඔව්. ඒක චන්ද්‍රය 8ට ගියාම මල ග්‍රහයක් නැත්නම් ක්‍රියාකාරීත්වයෙන් දුර්වල වෙච්ච ග්‍රහයක් බවට පත් වෙනවා. ඔව්. නමුත් ඇත්තටම මේ රංජන් රාමනායක මහත්මයාගේ කේන්දරේ භව කේන්දරේ නේ. භව කේන්දරයට ගියාම ඔය කියන தත්ත්වය ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට රංජන් රාමනායක මහත්මයාගේ කේන්දරේ ඔය බුද දෙවන්නේ හිටියට ඉන්නේ ලග්නේ. ගුරුද? ගුරු. ගුරු ගුරු. ලග්නේට එනවා. ඔව්. එතකොට රවි බුද ගුරු කියන ග්‍රහයෝ 3 භව කේන්දරේදී. භව කේන්දරේ ලග්නගත වෙනවා. ඔව්. අර 8 හිටපු චන්ද්‍රයත් ඔය භව කේන්දරෙන් 7 එනවා. ඔව්. එතකොට අර 8 හිටපු චන්ද්‍රයාගේ දුර්වල බව නැති වෙනවා. ඔව්. එතකොට ගජකේශරී යෝගිය ක්‍රියාවට නැගෙනවා. ඔව්. ගජකේශරී යෝගිය ක්‍රියාවට නැගීම මං හිතන්නේ මේ කේන්දරේ හොඳ පිහිටීමක්. ඔව්. දැන් ඒ ගජකේශරී. ඔව්. ගජ කියන්නේ හස්තිය, කේශර කියන්නේ සිංහය. ඔව්. එතකොට ඔහු සිනමා ශාස්ත්‍රයේ තුල ඔය චරිතය නිරූපණය කළා. ඔව්. දෙවන්තේ හැටියට පටන් ගන්නගෙන දෙවන්තේ හැටියට ඔහු යම්කිසි භූමිකාවක් කලා ශාස්ත්‍රය තුළ නිර්මාණය කළා. ඔව්. ඒතර අපි අවිවාදයෙන් පිළිගන්නට ඕනේ ඔහු ඒ කලා ශාස්ත්‍රය තුළ ඒ පිහිටීම නිර්මාණය කළේ ඔය ගුරු ශනි. ගුරු ශනි නෙමෙයි, ගුරු චන්ද්‍ර. ඔව්. ගුරු ලග්නයේ ඉඳලා චන්ද්‍රයා 7 ඉඳලා දැක්ක ගජකේශරී යෝගය ඔහුව දෙවන්තේක් බවට පත් කරා. ඔව්. ඒ එකම ඉන්දික දැන් මේ
කාල වකවානුව තුළත් රංජන් රාමනායක කියන චරිතය සමාජ ජාලා තුළ යම් යම් ස්ථානවල නිතර කතිකාවකට ලක්වෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඔව්. ඒකත් ඔය ගජකේශරී යෝගී හරහම සිද්ධ වෙන දෙයක්. ඔව්. ඒකෙදී යම් ආකාරයක මම දකින්නවා ඉන්දික මේ ඔහුට යම් ප්‍රතිරූපයකුත් ගොඩනැගිලා තියෙනවා. ඔව්. ඒ ගුරු කාගේරි කේන්ද්‍රයක ලග්නයක ඉන්නවා නම් ප්‍රතිරූපයක් ගොඩනැගෙනවා. ඔව්. ඒ ප්‍රතිරූපය ඔහුගේ හොඳට වෙන්නත් පුළුවන්, ඔහුගේ අයහපතට වෙන්නත් පුළුවන්. ඔව්. ඒක මම දෙවනුව කතා කරන්න. ඔව්. එතකොට ඒ පිහිටීමත් එක්කම මම දකින තව මේකක් තියෙනවා, මේ කේන්ද්‍රය තව කාරණාවක්. ඔව්. ඒ චන්ද්‍රයා භාව කේන්ද්‍රයෙන් හතට ගිහිල්ලා තමයි අර ගජකේශරි යෝගී හදලා තියෙන්නේ. ඔව්. එතකොට ගුරුයි බුදයි රවි. ඔව්. ලග්නගත වෙනවා. ඔව්. ගුරුයි බුදයි රවි ලග්නගත වෙනවා. ඔව්. එතකොට ගුරු බුද දෙන්න ලග්නගත වුණාම දිග්බලයි. ඔව්. ගුරු දිග්බලයි බුද දිග්බලයි. ඔව්. එතකොට රවිත් එතනට සම්බන්ධ වුණාම රවි බුද දෙන්න එකතු වෙලා බුද ආදිත්‍ය යෝගේ. ඔව්. එතකොට ආන්දෝලනාත්මක, ඔව්, අභියෝගාත්මක, ඔව්, යම් යම් කතාවන් ඔහුගේ ලග්නය තුලින් විද්‍යාමාන කරනවා. ඔව්. දැන් ඔහුගේ ඒ ලග්නයනේ ඔහු ලැග්ග තනින්නේ වෙන්නේ. ඔව්. අනිත් එක ඔහුම ඒක පිළිගන්නවා. ඔහු සමහර දේවල් කියපු දේවල් ඔහු මම තමයි කිව්වේ කියලා ඔහු පිළිගන්නවා. එතකොට එහෙම පිළිගන්න තරම් ඔහු ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ ගජකේශරි යෝගය තුල එක තියෙනවා. ඔව්. මම දකිනවා අන්නේ ඒකේ යම් හොඳකුත්. ඔව්. හැබැයි ඉන්දික මහත්මයා මම දකිනවා මේ රවි බුද ගුරු කියන මේ ග්‍රහයෝ තුන් දෙනාම ලග්නගත වෙලා ඉන්නේ ලග්න භාවය තුලනේ. ඔව්. ලග්න භාවයයි තියෙන්නේ සෙනසුරට. ඔව්. දැන් ඒකට මම මේකේ වැරදි අර්ථකථන ගන්න නරකයි. මේ ගුරු රාශියෙන් ඉන්නේ ධනුවේ. ධනුවේ. ඔව්. රාශියෙන් ඉන්නේ ධනුවේ. ඔව්. හැබැයි භාවයෙන් ඉන්නේ කුම්භේ. කුම්භේ. රාශි දෙකක්. ඔව්. හැබැයි භාවයෙන් ඔහු ඉන්නේ දෙවැන්නේ නෙමෙයි ලග්නේ. ලග්නේ ඉන්නේ මේ රාශියෙන් ඉන්නේ මීනේ නේද? ඔව්. රාශියෙන් ඉන්නේ මීනේ. ඔව්. හරිද? ඒත් මීනේ නෙමෙයි ඔහු වෙනවා කොහටද? ලග්නේ. ලග්නේ. ඔව්. මීනේ හිටියත් භාවයේ වෙන්නේ ලග්නේ. ඔව්. හැබැයි ඒකවල මෙතන ඉස්ස ගුරු මීනේ රාශිය වෙලාමයි එන්නේ. ඔව්. ගුරුහංස යෝගියත් යම් ප්‍රමාණයකට. ඔව්. කියන්න මේනවා ගුරු සක්ෂේත්‍ර බලෙන්. ගුරුහංස යෝගියත් තියෙනවා මේක. ඔව්. මොකද ගුරුහංස යෝගියත් තියෙන නිසා තමයි ඔහු සිනමාවේ දැවැන්තයක් ඉන්නේ. ඔව්. ඒ වගේම යම් කතිකතා මොනවා හෝ කතිකාවතක් කියනකොට එතන ඒ කතිකාවත නිර්මාණය කරන චරිතයක් බවට ඔහුපත් වෙනවා. ඔව්. ඉතින් ඒ චරිතය නිර්මාණය කරන්න අර ගුරු විශාල මෙහෙයක් කරලා තියෙනවා. හැබැයි එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඇයි එයාට මේක මේ වැරදි පැත්තට මේක ගියේ කියලා. ඔව්. ඇත්තටම ඉන්දික මේක වෙන්නේ සෙනසුරුගේ රාශියක් තුල. ඔව්. ලග්නාධිපති සෙනසුරු. ඔව්. ඒ ලග්නාධිපතියා වෙලා සෙනසුරු එයා 12 වෙනත් අධිපතිය වෙනවා. ඔව්. එතකොට කාගේ හරි කේන්දරයේ එක 12 වෙනාධිපතියා සහ ලග්නාධිපතියා එක්කෙනෙක්ම වුණොත්. ඔව්. නැත්නම් ඒ අතර සම්බන්ධයක් ගොඩ නැගුවොත්. ඔව්. ඒක ලග්නයෙන් වෙන්න පුළුවන්, ලග්නාධිපතිගෙන් වෙන්න පුළුවන්, නැකත් අධිපතිගෙන් වෙන්න පුළුවන්, රාශියාධිපතිවරුන්ගෙන් වෙන්න පුළුවන්. කොහොමද භාව නිවේදකත්වයක්? භාව නිවේදකත්වයක් 12 වෙනා හා ලග්නය අතර හදාගත්තොත් ඒකට අපි කියනවා බන්ධන යෝගියක් කියලා නේද? ඔව්. මේ බන්ධන යෝගියක් යෙදුනොත් ඔහුට සිරගත වෙන්න සිද්ධ වෙනවා. ඔව්. අඩුමතරමේ මේ අපි දකින විදිහට මේ එක දවසකට හෝ ඔව් පැය ගානකට හෝ ඔව් බන්ධනාගාර ගත වීමක් ඔය යෝගයේ තුල තියෙනවා. ඔව්. එතකොට මේක එහෙම බන්ධනාගාර ගත වීමක්මද කියලා කියන කාරණාව ඇති වෙන්නත් ඔහුට අපකීලිතයක් ඇති වෙන්නත් ඔව් හේතු වෙච්ච කාරණේ තමයි ඉන්දික ඒ සෙනසුරු මේ කේන්ද්‍රයේ 22 වෙනි දේර්කානාධිපතියනේ 22 වෙනි දේර්කානාධිපතියා. එතන යා 22 වෙනි දෙර්කානාධිපතිය වෙලා තමයි මේ සෙනසුරු ලග්නේ සහ 12 වෙනි අතර බන්ධන යෝගිය හදාගන්නේ. ඔව්. එතකොට ඒ සෙනසුරුම තමයි මේ කේන්දරේ රාශි කේන්දරෙන් පස් වෙන්නේ ඉන්නේ. ඔව්. රාශි කේන්දරෙන් ඉන්නේ පස් වෙන්නේ. ඒ රාශි කේන්දරෙන් පස් වෙන්නේ රාහුද? නෑ නෑ සෙනසුරු ලග්නාධිපති. ලග්නාධිපති. ලග්නාධිපති සෙනසුරු. ඔව්. හරි? ලග්නාධිපති සෙනසුරු මේ කේන්දරේ චන්ද්‍රයාගෙන් පස් වෙන්නේ. චන්ද්‍රයාගෙන් පස් වෙන්නේ. චන්ද්‍රයාගෙන් පස් වෙන්නේ. එතකොට ලග්න කේන්දරයෙන් ඒ සෙනසුරු ඉන්නේ 12 වෙනි. ඔව්.
එතොට ලග්නාධිපතියා දොළොස්වන්නාධිපතියා වෙලා ලග්නයෙන් දොළහටයන් හා චන්ද්‍රයාගෙන් පහට යනවා. හැබැයි ඒ සෙනසුරු ඒ බන්ධන යෝගය උදා කරගන්න දොළොස් වෙන්නේ සිටීමම වන්දනා කරගතවීම යෝගයක්. ඔව්. එතකොට සමාජගත වීමෙන් ලබන ආදරය පෙන්වන්න අර පස්වෙන්නේ යම් අපි කීර්තියකුත් ගන්නවා. ඔව්. ඇයි 22 වෙනි දෙරිකානාධිපතිය වීම තුල. ඔව්. ඉතින් මම දකිනවා මේ කේන්දරේ ඒ එතුමට ඒ අපකීර්තිය ඇති වෙන්න එක්තරා එක හේතුවක් වුණා ඔන්න ඔය කාරණාව. ඔව්. ඒ සෙනසුරු 22 වෙනි දෙරිකානාධිපතිය වීම. ඔව්. ලග්නාධිපතිය වෙලා දොළොස් වෙන්නාධිපතිය වෙලා. ඔව්. එතකොට ඒ ශනිත් එක්කම ඔය කේන්දරේ ඉන්නවා සිකුරු. ඔව්. ඒක එතුමාගේ ජනප්‍රියත්වයට යම් කිසි ආකාරයක හානියක්. ඔව්. සමාවෙන්න මිනිස්ස දැන් ඔය ශනි සිකුරු සංයෝගය ඔය බිරුගුණාඩි වල කියනවා නේද කලාවට හොඳ පිළිහිටීමක් කියලා. ඔබතුමා ඊට ප්‍රතිවිරුද්ධ මතයක් පළ කරන්නේ. එතකොට එතන යම් ගැටීමක් තියෙනවද නැත්නම් ඔබතුමා වෙනස් මතයක්ද? මොකද බිරුගුණාඩි වල දැන් මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි සිනමායවක තුල නැත්තම් වේදිකාවක් තුල රඟපෑමක් කියලා කියන්නේ සත්‍යද ව්‍යාජත්වයක්ද? ව්‍යාජයක්. ව්‍යාජත්වයක්. ඔව්. ප්‍රතිමූර්තියක්. ඔව්. එතකොට ඔහුගේ සැබෑ ජීවිතයේ තියෙන දේද අර මේ රංගණයෙන් එළි දක්වන්නේ? නෑ. නෑ. පිටපතක් නේද? පිටපතක්. එතකොට ඒ සිකුරු ඒ සෙනසුරුත් එක්ක එකතු වෙලා ඒ සෙනසුරු 22 වෙනි දෙරිකානාධිපතිය වීම තුල ඔව් අර නිර්මලත්වයට කෙලසීමක් ඇති කළා. ඔව් ඒ නිර්මලත්වයේ කෙලසා දැම්මා. ඔව් දැන් ඒකෙන් උනේ ඔහුගේ ඒ ජනප්‍රියත්වයට යම්කිසි ආකාරයක බාධාවක් ඔව් නින්දාවක් ඔහුට උරුම වුණා. ඔව් මම සර් කිව්වා මම හිතන්නේ පටන් ගැනීමේදීම මේ රංජන් සහ මගේ වෙනම කතිකාවතක් ජෝතිෂගෙන තියෙනවා කියලා රංජන් මේ සම්බන්ධවම මට හම්බ වෙන ඔය කෝල් අතර මගේත් කෝල් හතරක් විතර ඇති මං හිතන්නේ. ඔය කෝල් රෙකෝඩින් 121000 ඇතුලේ සමහර විට. මොකද අපි දෙරණ නාලිකාවේ නොපෙනෙන මානෙ වැඩසටහන කරද්දී නුමිදස අපි එක වතාවක මේ උන්ට නිෂ්පාදකයන්ට අවශ්‍ය වුණා මේ කේන්ද්‍ර සටහන් වල සත්‍යතාවයේ යම් ප්‍රමාණයකට ප්‍රායෝගිකව අත්හදා බලන්න. ඒ මොහොතේ අපේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්තයා සම්බන්ධ කරගත්ත රංජන් රාමනායක මහත්තයා වැඩසටහන මං හිතන්නේ අන්තර්ජාලය ඇති. අපි යම් උත්සාහයක් ගත්තා රංජන්ගේ ගතිගුණ සහ රංජන්ගේ ජීවිතය අපි ඒකට ඇතර මූලාශ්‍ර කරගත්තු නිසා හිව්බට් ප්‍රනාන්දු මහත්තයා කුඹලක් හිටලා දාලා පොත මොකද ලොකු කැල්කියුලේෂන් කරන්න බෑනේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් ඇතුලේ. ඔව්. ඉතින් ඒකේ කියන ගොඩක් කාරණා ඇතරම රංජන්ගේ ජීවිතයත් එක්ක ටැලි වෙනවා. ඒ කියන්නේ සමපාත වෙනවා ඇතරම. එහිදී ඇතරම අපි මේ යම් සංවාදයක් ඇති වුණා. මේ ඉතින් ඒක කතාවක් මට කියන්න ඕනේ. මේ වැඩසටහනෙන් පස්සේ රංජන් කියපු එක දෙයක් තමයි රංජන් නොමිනේෂන් ෆිල් කරේ ඡන්දය දාන්න ගියේ මේ ඡන්දයට දාලා සියලුම කටයුතු කරේ 2015 මහමැතිවරණ දාලා රාහු කාලෙන් කියලා. මේකට මම හිතන්නේ සාක්ෂිතරයි අපේ වෛද්‍ය ජනක ජයසූරිය මහත්තයා. ඒ වෙලාවේ මම විහිළුවට කිව්වා රංජන්ට මේ නුමින්දස ඒක තමයි කියලා ඔබතුමා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද අරගෙනත් නියෝජ්‍ය ඇමතිවරයෙක් වෙද්දී ඡන්දයෙන් පෙරදිච්ච විජිත් විදුහල්පති සොයිස වගේ නැකතට වැඩ කරපු අය කැබිනට් මණ්ඩලයට ගියේ. දැන් මේතුමා කියන්නේ රාහු කාලෙන් වැඩ කරේ කියලා. හැබැයි ඇත්තම දැන් ඔහු රාහු කාලෙන් මේ සීරු කඩිත කිරීමේ යම් බලපෑමක් තියෙන පුළුවන්. මොකද ධම්මික පෙරේර මහත්තයා කියනවානේ නුමිදස 70%ක් එතුමගේ පරීක්ෂණ අනුව රාහු කාලයෙන් කරන වැඩ අසාර්ථකයි කියලා ලංකාවේ ලොකුම ප්‍රකෝටිපතිය සෞඛ්‍යික මනෝවිකාරයක් වෙන්න බෑ. ඒත් ඒක අපි මෑතකද අත්දැකපු මම අත්දැකපු සුවිශේෂ සිද්ධිය තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවේ අපේක්ෂකයා අනුර කුමාර සනායක මහත්තයාගේ නම නොමිනේට් කරේ 2019 අගෝස්තු 18 වෙනිදා හවස 6:03ට රාහු කාලය සහ ශනි හෝරාව තියෙද්දි. මම කියන්නේ වීඩියෝ එකකුත් කරා සත්‍යාවීල ඔක්සල මම මේක කිව්වා. හැබැයි මම මේ නැකත හැදුවා නම් මම මේ කියන්නේ ඕන නැකත නෙමෙයි කරේ. නමුත් මම මේක නැකතක් හැදුවා නම් මම මේ වෙලාවේ නෙමෙයි දෙන්නේ කියලා. එතන අපිවත් බලාපොරොත්තු නොවුණු විදිහේ යම් පසුබෑමක් ප්‍රබල විදිහට ඇති වුණා. ඒ නිසා මම කියන්නේ මේ සමාන සංකල්ප අපි ප්‍රතික්ෂේප නොකළ යුතුයි. මට තව එන්න ඕනේ සර්. දැන් රංජන් ගැන මම අනාවැකියක් රංජන් සහ දුවින්ද සිල්ලා මහත්තයා ගැන මම කතා කරා වෙනත් YouTube නාලිකාවක. මම එහිදී කිව්වා මේ රංජන් රාමනායක විශේෂයෙන්ම 20 ජනවාරි 24 න් පස්සේ කෙටි කාලිනව සිරගත වෙනවා. මම කියන්නේ බණ්ඩාරනායකගත වීමක් නෙමෙයි. ඔහු නිශ්චිත වශයෙන්ම ලංකාවේ අධිකරණයක සිරදඬුවමක් ලබනවා. හැබැයි ඔහු ඒ සිරදඬුවම මේ අනවෙකස වකී මම ගන්නවා. ඔහු ඒ සිරදඬුවම සමහර විට සම්පූර්ණ නොකොට නිදහස් වෙයි. හැබැයි ඔහු යම් කාලයකට ලංකාවේ ඡන්දායිතිය ප්‍රජායිතිය අහෝසි වෙන මට්ටමේ සිරදඬුවමක් නිශ්චිත වශයෙන්ම මේ වසරේ ලබනවා. මම ඒකට හේතු කියන්නම් සර්. ඒක එකග වෙන්න හෝ විරුද්ධ වෙන්න පුළුවන්. මම ඒක ගන්නේ මහදසාව ගත කරන්නේ රංජන් ශනි හරිද සර්? අන්තර්දසාගත කරන්නේ බුද. ඔව්. එතකොට සර් මතක ඇති මම කිව්වා සර් මගේ වීඩියෝ එක දකින්නත් ඇති මොනම විදියකටවත් ගෝඨාභය රාජපක්ෂ සිරගත කරන්න බෑ කියලා චන්දර කලින් නොමිනේෂන් දෙද්දිම සර් මතකද මම හිතේ මම වීඩියෝ එකක් කරා. ඔව්.
මං ඒක කියන්න හේතුනේ ඒ තමයි අර සර්කිව් වගේ ගෝඨාභයගේ මහදසාව හෝ අන්තරසාව ගෝඨාභයගේ සම්බන්ධව අපිට ලැබුණු කේන්දර කීපයක් තිබුණා නිසා ඒ කිසිම කේන්දරයක ගෝඨාභයගේ මහදසාව හෝ අන්තරදසාව 12 වෙනි නිවේදනය කරන්නේ නැහැ. 12 වෙනි මහදසාව හෝ අන්තරදසාව නිවේදනය කරන්නේ නැත්නම් ඔහු මොනම විදියකටවත් සිරගත කරන්න බෑ. ඒකට මම එකගයි මේ ඉන්දික. මොකද හේතුව 12 වෙනා හා ලග්න අතර සම්බන්ධයක් නැත්නම් සිරගත වෙන්නේ නැහැ. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ රංජන්ගේ සර් කිව්වා වගේම රංජන් මේ ගත කරන්නේ මහදසාව සෙනසුරු මගේ මතකෙන ඉවරදී නම් දුමින්ද සිල්ව මහත්තයා ගත කරන්නේත් සෙනසුරු. ඔව්. දුමින්ද සිල්ව හිරෙන් නිදහස් කරන සෙනසුරු ජනවාරි 24 වෙනින් පස්සේ රංජන් රාමනායකව හිරේට යවනවා. මේ දෙන්න අතර අන්තර් සම්බන්ධයක් ගොඩනැගෙන සුවිශේෂී සිද්ධියක් මේ අවුරුද්දේ මුල වෙන නිසායි මම රංජන් සහ දුමින්ද ගැන එකට කතා කරේ. ඒ නිසා දුමින්ද හිරෙන් නිදහස් වෙනවා, ස්ථිරව නිදොස් කොට නිදහස් වෙනවා. ඒ කියන්නේ ජනාධිපති සමාවකින් නෙමෙයි මම කියන්නේ දුමින්ද. ජනාධිපති සමාවක් නම් ඕන කෙනෙක් ඕනලාගේ දෙන්න පුළුවන්. ඔව්. අධිකරණ ක්‍රියාවලියකින් දුමින්ද සිල්වා 2020 වසරේ ඇතුළත නිදොස් කර නිදහස් වෙනවා. ඒ වගේම ඔහුව නිදහස් කරන්නේ සෙනසුරු හේතුව නුමින්ද මේ දුමින්ද සිල්වා මහත්තයාගේ කේන්දරේ නුමින්ද සිල්ලා හැම නෙමෙයි. නෑ නෑ නෑ. ඔබතුමත් දුමින්ද නේද? ලොකෝ ලොක නැත්තා. දුමින්ද සිල්ලාගේ කේන්දරේ ගත්තොත් අපි ඒ කේන්දරේ ක්‍රිෂ්ණමූර්ති භව කේන්දරේ සෙනසුරු 11 වෙන්නේ ඉන්නේ සෙනසුරුගේ දසාව සෙනසුරු දැන් එන්නේ සර් ඔහු කටකලක්න කරුවේ කටකලක්න මකරණ වංශික විදිච්ච කෙනෙක් මං පම්ලා නොකිය ඉන්නම් ඒක පබ්ලික් ඩේටා එකක් නොවෙන්නේ නිසා රංජනගේ වගේ නමුත් ඒ සෙනසුරු ජනවාරි 24 බලවත් වීමත් එක්ක ඔහු අධිකරණ ක්‍රියාවලියකින් නිදොස් කර නිදහස් වෙනවා 12 වෙනේ භාව නිවේදකයේ 12 වෙනා අධිපති වෙන සෙනසුරු ජනවාරි 24 න් පස්සේ 12 වෙනේ පැමිණ දැන් ජනවාරි 24 වෙනකොටත් රංජන ජනවාරි 24 පහුවෙද්දි රංජන ඉන්නේ බන්දනාගාරගත වෙලා හැබැයි මම මේ කියන්නේ බන්දනාගාරගත වීමට වඩා 12 වෙනිදට සෙනසුරු පැමිණීමත් එක්ක රංජන් ප්‍රජායිතිය හොසි වෙන සිරදනුවමක් ලබනවා. ඒක තමයි නුමිස මගේ අනාවැකි. හැබැයි රංජන්ගේ මේ ওই රවි ලග්නගත වීමෙන් එහෙම ඇත්තටම යම් යම් සාධනීය ලක්ෂණ. ඒ කියන්නේ මම පුද්ගලිකව විශ්වාස කරන්නේ 100%ක්ම රංජන් සම්පූර්ණ රංගනයක් කරා කියලා. ඒක යම් යම් අවංක ලක්ෂණත් අපි දකින්න ඔහු සමහර කියපු කතා ගැන අපිට ප්‍රශ්න තියෙනවා. එහෙම මහා සංග්‍රහණය ගැන බුදුසසුන ගැන. හැබැයි UMP එකේ ඉන්න බොහෝ දේශපාලකයන්ට වඩා රංජනගේ යම් අවංකභාවයක් තියෙනවා කියන එක තමයි ඔහුගේ කේන්ද්‍රය අනුව මට හිතෙන්නේ. ඔව් පොද ඔහු අවංක භාවයක් ඔහුගේ දරලා දෙන බලවත් කේන්ද්‍රයේ. ගුරු බලවත් අය සාමාන්‍යයෙන් බොරු කියන්නේ නැහැ. ඔව්. ඒක යහපත් පිළිහිදීමක්. නමුත් ඒ එයාට ඒක හානියක් උනේ ඒ ගුරු භාවයෙන් සෙනසුරු ඉන්න තැනට සම්බන්ධ වීම තුළ. සම්බන්ධ වීම තුළ. දෙවන භාවයේ. ඔව් දෙවන අධිපතියනේ ගියේ ලග්නේ. ලග්න භාවයට. ඔව්. ලග්න භාවයට ඒක අන්තර බන්ධන යෝගයක් වත් වෙනවනේ. අනිත් එක මේ ඉන්දික බම ඒකේ තව දකින්නවා මේ සිද්ධාන්තානුකූල කාරණාවක්. ඔව්. දැන් ඔබ මට කිව්වා ඔබගත් එක්ක පැවති සජීවී සාකච්ඡාවකදී ඔහු කිව්වාය කියලා රාහු කාලය පිළිබඳ අත්හදා බැලීමක් කරන්නට ගියා. රාහු කාලෙම සීළු වැඩ කරායි කියන කාරණාව. එතකොට ඔසර කියන යන කාරණේ මම ඉවෙන්මෙන් කියන්නද? රාහු කාලේ ලංකාවේ තියෙන අවුල සම්බන්ධයෙන්ද කියන්නේ? නෑ ඒක නෙමෙයි. මම ඒ කාරණා රඩා කාරණාවක් කියනවා. ඔව්. කැල්කියුලේෂන් ප්‍රශ්නේ නෙමෙයි ඔය කියන්නේ. කැල්කියුලේෂන් ප්‍රශ්නේ නෙමෙයි. ඒක ඇත්තටම එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නේ රඩා මං කාරණාවක් මේකේ කියන්න. ඔව්. දැන් මේ රංජන් රාමනායක මහත්මයාගේ ලග්නාධිපතියා. ඔව්. මේ කේන්දරේ ඉන්නේ ඇත්තටම 12 වෙනි. ඔව්. ඒක රාශියෙන් ගත්තත්, භාවයෙන් ගත්තත්, කෝපයෙන් ගත්තත් 12යි. 12යි. ඉන්නේ එයාගේ ජනප්‍රියතාවය ගන්න සිකුරුත් එක්ක. ඔව්. ශනි සිකුරු. ඔව්. මේ ශනි සිකුරු එකට ගැලපෙන විදිහට කුඹලන්නේ අර්ධ යෝගකාරකය නේද? ඔව්. එතකොට මේ ශනි සිකුරු එකිනෙකට ගැලපෙනවද? නෑනේ. නෑ. ශනි මොකද අන්ත දෙකක් මහලු කෙනෙක් මහලු සිකුරු නිරූපණය කරන්නේ තරුණ යුවතියක් වීනස් නේ නේද? ඔව් වීනස්. සැටර්න් කියන්නේ යක්ෂයා බටහිර ක්‍රමයට ගත්තත් නේ. ඒත් ගැලපෙන්නේ නෑ විශ්ව වීනස් දෙක. සෙනසුරු සහ සිකුරු අතර යම් නොගැලපීමක් ඇති කරනවා. ඔව්. තරුණ මහලු අතර. ඔව්. ඒ එක්කම ඔය ශනි සහනත ලග්නාධිපති ශනිගෙන් සහ සිකුරුගෙන් රාහු ඉන්නේ භාවයෙන් 6 වෙන්නේ. ඔව්. භාවයෙන් 6 වෙන්නේ. ඔව්. එතකොට මේ රංජන් රාමනායක මහත්මයා තමන්ගේ අර කර්ජක අය නැත්තම් ලග්නය නියෝජනය කරන සෙනසුරුත් එක්ක තමයි අර රාහුත් එක්ක සෙල්ලම් කරන්න හැදුවේ. ඔව්. එතකොට ඒ සෙනසුරුගෙන් 6 රාහු ඉන්නවා, රාහුගෙන් 8 සෙනසුරු ඉන්නවා. ඔව්. අවිද්‍යාවත් එක්ක ගැටෙන්න යනවා. ඔව්. එතකොට එයාගේ ලග්නාධිපතියා අවිද්‍යාවට සතුරු වුණා, අවිද්‍යාව විසින් ලග්නාධිපතියා විනාශ කළා. ඔව්. ෂෂ්ඨ අෂ්ටම දෝෂයක්. ඔව්. ලග්නාධිපතිහා
රාහු අතර ඊළඟට ඔහුගේ ජනප්‍රියතාවය ඔහුගේ ජනප්‍රියතාවය නියෝජනය කරන සිකුරුගෙන් හයවැන්නේ රාහු හිටිය. දැන් ඔය ටෙලිෆෝන් එකෙන් කතා කරන සිද්ධිය භාවකේන්ද්‍රයෙන් පෙන්නන්නේ ඔහු සාමාන්‍යයෙන් ඕඩම තැනකදී සජීවී සම්බන්ධ කරගන්න දෙයක් අපි දැකලා තිබ්බා. ඔව් මේ මාධ්‍ය සාකච්ඡාව. මාධ්‍ය සාකච්ඡාවේ ටග්ගල ෆෝන් එක කරගත්ත කෙනෙක්ව සජීවීව සම්බන්ධ කරගන්න. ඔව් තමයි ඒක ඇත්ත සම්ප්‍රදාය ලංකාවට හඳුන්වා දුන්නේ නේද? ඔව්. ඉතින් මේක ඒ ඒ ඒක ඔහු දැනගෙන හිටින්න එක අවිද්‍යාවක් කියලා. ඔව්. මේක අවිද්‍යාත්මක දෙයක්. ඒක යාට කවදා හරි සතුරු වෙයි කියලා. ඔව්. ඇත්තටම ඉන්දික ඒක සතුරු උනේ ඔහුගේ ජනප්‍රියතාවය දෙන සිකුරුගෙන් හයවැන්නේ රාහු ආවා. ඔව්. ඔහුගේ අවිද්‍යාත්මක ක්‍රියාවලිය ඔහුට විනාශයක් ගියලා දුන්නා. ඔහුගේ ජනප්‍රියතාවය කෙලසා දැම්මා. ඔව්. ඇයි? ඒ රාහුගෙන් අටේ තමයි අර සිකුරු හිටියේ. ඔව්. මේක තේරුම් ගන්න හිටියනම් ඔහු ඔය රාහු කාලය එක සෙල්ලම් කරන්න යන්නෙත් නැහැ. ඔය අවිද්‍යාත්මක දේත් එක සෙල්ලම් කරන්න යන්නෙත් නැහැ. සමහරලාට මම දකිනවා මෙහෙම ඔහු ඔහුගේ ඒ සමහර හඬපට සමහරලාට ඒ කියපුවා ඇත්ත වෙන්නේ නැති. ඔව්. නමුත් ඒක සදාචාර විරෝධී පැත්තක් වෙනවා. හැබැයි ওই සදාචාර විරෝධී බව ඇති වෙන්නේ ඔහු විසික් ඒක සමාජගත කරන්න. හැබැයි ඔහු උනේ මේ සමාජගත කරලා තිබෙ වෙනත් උදේ මේ සමාජගත කරලා තිබෙ. හැබැයි ඉතින් ඒක සමාජගත කරන්න ඔහු ගබඩා කරගෙන තැමීම තමයි වරද වුනේ. ඔව්. ඒක ඔහු විසින් කරගත්ත මෝඩ වැඩක්. ඔව්. ඒ මෝඩ වැඩේ කරන්න ඔහුව යොමු කළේ අර රාහු. අවිද්‍යාව. ඔව්. මං හිතනවා ඉන්දික මේ කතාව තේරුම් ගන්නේ කියලා. මොකද හේතුව ඒ දැන් නිකන් දල කේන්දරෙන් බැලුවොත් ඔය රාහු ඉන්නේ. ඔව්. හරි. නමුත් භව කේන්දරෙන් ඒක පයින්ව පස්සෙන්ට. ඔව්. ඒ පස්සෙන්ට පැන්න ගමන් අර ලග්නේ ලග්නාධිපතිට අර රාහු සතුරු වුණා. ඔව්. රාහු පෙරලා ලග්නාධිපති විනාශය කෙරේ. ඔව්. ඒ එකම ඔහුගේ ජනප්‍රියතාවයට එක හානියක් කරනවා. දැන් අපි දැක්කා මේ දවස් ටිකේ. ඔව්. දැන් කිසිම කෙනෙක් ඔහුත් එක්ක කතා කරන්න. ඔව්. ඔහු බලන්න කිසි කෙනෙක් කියන්නේ නැහැ. ඔව්. අන්න ජනප්‍රියතාවයට හානිය. ඔව්. ඇත්තටම මේ අපි කේන්දරයක් තුල මේවා දැකලා මේවා අවබෝධ කරගෙන හිටියානම් මං හිතනවා රංජන රාමනායක මහත්මයා මේ වගේ අවිද්‍යාත්මක දේවල් කරන්න ගිහිල්ලා තමන්ගේ අර වටිනා ගෞරවය තමන් විසින් නිර්මාණය කරගත්ත ප්‍රතිරූපයට හානියක් නොකරගන්න ඉඩ තිබ්බා. ඊළඟට දැන් රංජන් අවිවාහක කෙනෙක් නිසා විශේෂයෙන්ම ඔහු අපි දන්න තරමින් නිත්‍යානුකූල ස්ථාවර විවාහ ජීවිතයක් ගත කරගෙන ඔහු විවාහ කියන්නේ විවාහයකට පත් වෙන කෙනෙක් නෙමෙයි. මෙතනදී ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමය අනුව හත්වැන්නේ උපස්ථානාධිපතිය 2711 බව නිවේදනය කරන්නේ නැත්නම් මොනම හරි විදියකින් මම හිතන්නේ මෙසත් එක දන්නවා ඔහු හෝ ඇය විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ථාවර මේ කතා කරන්නේ ලිංගික සමත්තා ගැන නෙමෙයි. ඒ ගැන අපි ඒක අපිට අදාළ නැහැ. ඒක විවාහයේ කොටසක් නේ. විවාහ ජීවිතයක් ගත කරන්නේ මම හිතන්නේ මෙසත් මගේ මාතේ එකඟ වෙයි. ඒක කිසිමුත් පද්ධතියේ සරල සිද්ධාන්තයක්. දැන් මේක ගත්තොත් අපි රංජන්ගේ කේන්දරය ගත්තොත් රංජන රාමනායක මහත්තයා කේන්දරේ හත්වැන්නේ උපාධිපති වෙන්නේ රාහු මං හිතන්නේ මෙන්ස. මගේ මතකයි. ඔව් හරි. එතකොට රාහු ඇත්තරම මේ භව කේන්දරෙන් පස්සෙන්නේ තැම්පත් වෙලා ඉන්නේ ශනිගේ නැකතක පුෂ නැකතේ මගේ මතකේ නිවැරදිනා. ඔව්. එතකොට රාහු ශනිගේ නැකතක ඉන්න නිසා මම හිතන මිනිස්සු දන්නවා රාහු ඉන්න රාශිය සහ නැකතේ අධිපතිය තව නියෝජිතයෙක් හැටින් වැඩ කරන්නේ. ඔව්. එතකොට රාහු පස්සෙන්න ඒ වගේම පස්සෙන්න ලග්නය සහ දොළොස්වැන්න නිවේදනය කරනවා 2711 භාව වලට කිසිදු සම්බන්ධයක් නැහැ. එහෙමනම් ඔහු මේ උපන් වේලාව නිවැරදිනම් ඔහුට විවාහයක් වෙන්න දෙයක් නැහැ ක්‍රිෂ්ණමූර්ති පද්ධති ක්‍රමය අනුව. ඒකත් ඇත්තම ක්‍රිෂ්ණමූර්ති පරිතුමාගේ සිද්ධාන්තයේ ආශ්චර්යමත් ලෙස රංජනගේ කේන්දරයත් එක්ක සැසඳෙනවා. ඔව් දැන් ඉන්දික ඒ කියපු කාරණාව ක්‍රිෂ්ණමූර්ති පද්ධති අනුව මම එකඟයි. ඔව්. මම වෛදික ක්‍රමයේදී මම ගත්තා. එහෙම එකක් පේනවා නේද? එහෙම එකක් පේනවා. මොකද ඔහුගේ හතාධිපතියා වෙන්නේ රවි. රවි ඔව්. අටාධිපතියා වෙන්නේ බුද. ඒ හත අධිපතියා අට අධිපතියා එක එකතු වෙන ප්‍රේමත්වයේ ප්‍රියයන්ගෙන් වෙන් කරා. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් හදන්න ඒක පවත්වන්න යන්න බෑ. ඒක කැඩෙනවා. ඔව්. හැබැයි ඒක නියෝජනය කරන්නා වූ හත අධිපතියා අට අධිපතියත් එක්ක ගිහිල්ලා ඉන්නේ ලග්නගත වෙලා. ඔව්. ලග්නගත වෙලා ලග්නේ ඉඳන් ප්‍රත්‍යක්ෂ වෛරී දෘෂ්ටියෙන් හත දකිනවනේ. ඔව්. එතකොට ඔහුට විවාහය නැති කරගන්නේ ඔහු විසින් මිසක් ඔව්. එයාට ඇති අකමැත්තක් නිසා නෙමෙයි. එයා බඳින්න ඕන තරම් කට්ටි ඉන්නේ ඇති. ඔව්. නමුත් ඔහුට ඌමනාවක් ඇති වෙන්නේ නැහැ මම විවාහ වෙන්න ඕනේ කියන කාරණාව. ඇයි ඒ හතාධිපති අටාධිපතියත් එක්ක එකතුලා ප්‍රියමුත්යෝගයක් හදාගෙන හත්වැන්න දකින්න ප්‍රත්‍යක්ෂ වෛරී දෘෂ්ටි. ඔව්. ඒ විතරක් නෙමෙයි ඒ
රවි සහ බුද හිටපු රාශ්‍යාධිපතිය එක වෙන විදිහකින් කිව්වොත් එහෙම විවාහයේ අභිලාෂ දායකය. ඔව්. සෙනසුරු. ඔව්. එයා බන්ධනයක් හදලා තියෙනවා. ඔව්. බන්ධන යෝගියා. ඔව්. ඔව් විවාහයේදී යම් බැඳීම් වලට හසු වෙනවා. ඔව්. ඒ සෙනසුරා ඒකට සම්බන්ධ වෙච්ච ගමන් ඒ තුල ගේන්නේ නොගැලපීම්. ඔව්. වයස, ආගම, ජාතිය කියන්නේ පරතරය මොනවා හරි නේද? මොනවා හරි පරතරය ඇති කරනවා. එතකොට එයා 22 වෙනි දෙරිකාණාධිපතිය වීම නිසාම ඒක විවාහයක් දක්වා යන්නේ නැහැ. ඔව්. ඒක සම්බදතාවකින් පවත්වලා ඒක කෙලවර කරන්න ඉඩ තියෙනවා. ඔව්. ඇයි ඒ සෙනසුරු විවාහයක් දක්වා යන්න ඉඩ නොදෙන්නේ? එයා 22 වෙනි දෙරිකාණාධිපති ලෙසින් බන්ධනයක් හදාගෙන ඉන්න නිසා. ඒකත් බන්ධනයක්. ඔව්. දැන් එතනදී අපි දැක්ක සමහර තැන්වලදී යම් යම් චෝදනා දිනා එයා මිත්‍රත්වයක් හදාගත්ත අය අතර වයසින් වැඩි. ඔව්. එක්කෝ වයසින් ආඩු. ඔව්. එක්කෝ තමන්ගේ ආගම ජාතිය නොවෙන. ඔව්. විවිධ චෝදනා අපවාද. ඒ කියන්නේ නිඳා අපහාස. ඒ එයාටත් ඒ කාරණාව හරහා ක්‍රියාවක් නැහැ. ඒක නිඳා අපහාසයක් ලබන්න ඒකට හේතු උනේ වෙන කාරණාවක් නෙමෙයි. ඒ කේන්දරේ අර සෙනසුරු බන්ධන යෝගයක් සදාගෙන සිටීම. එතකොට ඒ සෙනසුරුත් එක්ක හිටියේ සිකුරු. ඔව්. එතකොට සෙනසුරු සිකුරු අනිවාර්යයෙන්ම 12 වෙන්නේ නිදිහන පෙන්වන දන නොගැලපීම. ඔව්. ඒ වගේම සර් වෛද්‍ය ජෝසියානු මම හිතන්නේ සෙනසුරුගේ සිකුරුගේ කුමනාකාරයක සම්බන්ධයක් වුණත් ලෞකික සැපතට බාධාකාරී අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම. එතකොට දෘෂ්ටියෙන් හරි දෘෂ්ටියෙන් හරි මොකද සෙනසුරු කියන්නේ මහලු ග්‍රහයෙක්. ඔව්. සිකුරු කියන්නේ තරුණ ග්‍රහයෙක්. ඒ දෙක අතර තියෙන අදහසල ලොකු විෂමතාවයක් තියෙනවා. ඔව්. ඒ විෂමතාවය බලපානවා. එතකොට ඒ විෂමතාවයට අවිද්‍යාව බලපානවා. මම එකනේ රාහුගේ සම්බන්ධයනේ. රාහුගේ සම්බන්ධය. සෙනසුරු හා සිකුරුගෙන් 6 රාහු. ඔව්. රාහුගෙන් 8 සිකුරු හා සෙනසුරු. දැන් බලන්න ඔහුගේ ඒ බන්ධනාගාරගත වීමට ඒ රාහු බලපෑවා. ඔව්. ඒ විතරක් නෙමෙයි ඔහුගේ ඒ විවාහයේ ජීවිතේ සමාජගත වීමේ ජීවිතේට ඒ රාහු බලපෑවා. ඒ එකම බලන්න ඉන්දික ඒ දෛවයේ කොයිතරම් කුරිරුද කිව්වොත් ඔහු එච්චර ජනප්‍රියතාවයක් හදාගෙන ඉන්නකොට ඔහුට සෙනසුරුගේ මහදසාව ලැබෙනවා. ඔව්. ඇත්තට මේ සෙනසුරු මහදසාව ලැබුවේ ඔහුට 2016 නොවැම්බර් මාසේ 3 වෙනිදා. ඔව්. ඒ සෙනසුරුගේ මහදසාවේ බුදු අතුරු දසාව ලැබුණා. ඔව්. ඒ බුදු අතුරු දසාව මෙයාට ලැබුවේ 2019 නොවැම්බර් 6. ඔව්. එතකොට ඒ බුදගේ අතුරු දසාව තියෙනවා 2022. ඔව්. ජුලි 16 වෙනකන් ඊළඟ තියෙන හේතු නේද? ඔව් ඊළඟ හේතු ලබන්නේ. එතකොට මේ සෙනසුරුගේ මහදසාවේ බුදු අතුරු දසාව ලබනකොට ඔව් බන්ධනාගාරගත වීමේ දියක් තියෙන බව මම දැන් අහගෙන හිටියා ඉන්දික කියනවා. ඔව් මීට කලින් දෙරණ වැඩසටහනකදී කිව්වයි කියලා. නෑ අපි මේක කිව්වේ ඇත්තටම මේ අපි දෙරණදී අපිට එච්චර ඩීප් බලන්න උන්නේ නෑ නුමින්ස අපි අර වෙනත් YouTube channel එකක මම මේ රංජන රාමනායක මහත්තයාගේ සිරගත වීම සහ දුමින්ද සිල් මහත්තයා නිදහස් වීම ගැන මම කිව්වා මේ කේන්ද්‍ර දෙක ඇතුළත. එතනදී බලන්න ඒ දූරදර්ශීව බලන කෙනෙකුට පේනවා මේ බුදු අතුරු දසාව තුල එක වෙනවයි කියලා. එතනදී ඉන්දික ඒ බුදු ඉන්නේ ඇත්තටම මේ කේන්ද්‍රයේ සියාවසන එකතේ. ඔව්. රාහුගෙනකටක රාහුගෙනකටක දැන් බලන්න ඒ බුදු මෙයාව අවිද්‍යාවට යොමු කරා. ඒක සත්‍ය දැන් ක්‍රිෂ්ණමූර්තිපති තියෙනවා තව දෙයක් තියෙනවා දෙවැන්නේ උපාධිපති වෙන්නේ බුදු මගේ මතකේ නිවැරදි නම් මේ රංජනරමණගේ මහත්තයාගේ. ඒ බුදු රාහුගෙනකටක සිටීමත් ඔහුගේ වචන බුදුනේ වචන භාවිතා කරන්නේ. බුදු දෙවැන්නේ උපාධිපති වීම නිසා ඔහුට විශිෂ්ට වාක් චාතුර්ය ලැබිලා තියෙනවා. හැබැයි ඒ වචන භාවිතය නිසාම ගැටලුවක් ඇතිවීම අර රාහුගෙනකටක සිටීමෙන් පෙන්වු කරනවා මං හිතන්නේ. ඒකට තව හේතුවක් තියෙනවා. දැන් බුදු කියන ග්‍රහය ලේඛනවලට. ඔව්. සන්නිවේදන වාක් ශක්තියට තමන්ගේ සන්නිවේදනයට කාරක වෙච්ච ක්‍රහය. ඔහු එක අවිද්‍යාවෙන් යූස් කරනවා. ඔව්. අවිද්‍යාවෙන් යූස් කරේ බුදු රාහුගේ නැකතක ඉඳන් සිතා. ඒක ඔහුට සතුරු වෙනවා. ඇයි ඒ? ඒ බුදු ඒ රාහු ඉන්නේ බුදුගේ නැකතක ඉන්න රාහු ඉන්නේ ලග්නෙන් 6. ඔව්. ඉතින් එතකොට ඒ විතර නෙමෙයි ලග්නාධිපතිකෙන් 6. ඔව්. භව කේන්දරයට අනුව. ඔව්. එයාගේ ජනප්‍රියතාවය වෙනවා සිකුරුගෙන් 6 වෙනට යන්න බුදගේ ඒ කියන්නේ අතුරු දසාධිපතියගේ නැකත් අධිපතියා එයාට තද බල පීඩාවක් ගෙනාවා ඒ අවිද්‍යාත්මක දේ කිරීම තුල. ඔව්. අපි ඇත්තටම අද උත්සාහ කරේ මේ මතුණු තත්ත්වයත් එක්ක යම් ජ්‍යොතිෂ්‍ය විග්‍රහයක් කරන රංජන රාමනායක මහත්තයා ගැන රංජන රාමනායක මහත්තයාගේ ඉදිරිය ගැන වගේම දුමින්ද සිල්වා මහත්තයාගේ කේන්ද්‍රය ගැනත් අපි වෙනම විග්‍රහයක් ඉදිරියේ බලාපොරොත්තු වෙනවා. කොහොමවත් මම ඔබට නැවත ආරණාවකේ මම පුද්ගලික සපද කරනවා විසම ජනවාරි 24 මේ සෙනසුරු මාර්ගයෙන් පසුව මේ දෙන්නම සෙනසුරු දසාගත කරන්නේ සෙනසුරු විසින් දුමින්ද සිල්වා බන්ධනාගාරයේ උදාහරණ අතර නිදොස්කර නිදහස් කිරීම උදාහරණ අතර රංජන් රාමනායක ප්‍රජා අයිතිය හෝසි වන මට්ටමේ පාර්ලිමේන්තු
ප්‍රකට තේරී පත්වීමේ හැකියාව නැතිව ප්‍රජාති හෝ සිනමටමේ කෙටිකාලීන හෝ සිරදනුවමකට ලක්වන හැබැව බහෝ විට ඒ සිරදනුවම අවසන් වට පෙර නිදහස්වීමේ ඩක් තිබුණත් ඔහු පැහදිලොම් සිරදනුවම ලක්වෙන අපි මේ කේන්දගෙන මිස වෙන දවසක තවටික ශාස්ත්‍රීය විග්‍රහයක් කරමු. අද අපි කිසිදු පුද්ගල භාවයෙන් තොරව කිසි පුද්ගලකට අපහාසයක් අවමානයක් නොවන පරිදි අපි ජෝතිෂ විග්‍රහ කරන උත්සාහ කරේ. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි ඉදිරි කාලේ ජනවාරි 24 වෙනිදාට මේකට වැඩිපුර කතා කරමු ඉදිරියේ. හොඳයි හොඳයි. අපි මේක මීට වඩා සවිස්තරව අපි කතා කරමු.